විරාමයෙන් පසු අප නැවතත් බොහොමත්ම ආදරයෙන් රැඳෙන්නේ සිකුරාදා අපේ මිලත් සමග. ඉතින් මා උදෑසනින්ම කියවන්නේ මේ පියුම් විලේ සිසිල්සින් ඔබේ ජීවිතේ අර්ථවත් කරගමු කියලා. එහෙමනම් පියුම් විලේ සිසිල්සින් සිකුරාදා දවසේදී ඔබේ ජීවිතේ නිරෝගිමත් කරමු. මේ ප්‍රවිෂ්ඨය නිරෝගී සුව විශේෂාංගයට. නිරෝගී සුව විශේෂාංගයෙන් අපි හිතුවා ආදරණීය අපේ අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන අපේ ආදරණීය කාන්තාවන් වෙනුවෙන් කතා කරන්නට. මොකද සමහරක් වෙලාවට ඔබ හිතනවා ඇති ඔබේ තියෙන යම්කිසි කායික රෝග කායික ආබාධතා ඔබට දරුවෙක් බිහි කරන්නට බාධා ඇති වෙනවා කියලා. විශේෂයෙන්ම අපි කතා කරනකොට දියවැඩියාව අධිරුධිර පීඩනය හෘද රෝග මේ කාරණා. හැබැයි ඒ බාධාවක් නොකරගෙන අපිට දරුවෙක්ව බිහි කරන්නට කොයිතරම් නිරෝගීව සිටින්නට පුළුවන්ද කියන කාරණාව තමයි අපි අද කතා කරන්නට හිතුවේ. ඒ හා සම්බන්ධයෙන් බොහෝ ප්‍රවීණ අත්දැකීම් තියෙන අපේ මහාචාර්යතුමාට අපි අදත් ආරාධනා කරා බොහොම ආදරෙන් ගෞරවෙන් අපේ මැදිරියට එන්නට කියලා. ප්‍රසව හා නර්වේදී විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරන් ඩයිස් අපේ ආදරණීය මහාචාර්යතුමනි ආයුබෝවන් සුබ උදෑසනක් කියලා ඔබතුමන්ව පිළිගන්නවා. මොකද මේ කාලෙකට පස්සේ නැවතත් අපි මුණ ගැහෙන්නේ මම හිතන්නේ මේ කාර් බහුලත්වයත් එක්ක පින් විලට එන්න පසුගිය කාලයේදී නැහැ दीर्घ कालीन दिए वेड रोग प्रेशर आदि रुद्र पीडने मे कारणावत मट दर्वे खदन बरद दर्वे खदन हकिया දැන් අපි එක ප්‍රවේශයක් ගත්තොත් දැන් මොන හරි කායික ආබාධයකින් පෙළෙන කාන්තාවක් ඉන්නවා නම් ඒ කාන්තාවගේ ප්‍රෙග්නන්සි එකක් නැත්නම් ගර්භණී අවස්ථාවකින් පස්සේ සාර්ථකව දරුවපතකට යන්න ඒ කරුණු කාරණා තීරණය වෙන්නේ කරුණු දෙකක් මත. එකක් තමයි ඒ පෙර ගර්භණී අවස්ථාවේ පෙර ඒ ඒ තියෙන කායික ආබාධයේ තියෙන කන්ට්‍රෝල් එක එහෙම නැත්නම් පාලනය කොහොමද කියන කාරණේ මත සහ गर्भिणी अवस्था पत्ना पस्े इन संकूलता कहमद अभी बलागा बलागाने की कारण मत मैं सरल उदाहरण दमहार अम्मल इन्नवा दहुल अभी दखी ने कलिंग पिकन हिंद समहार हृदय वस्तु आबाद हृदय वस्तु आबाद दिखा शक्ति उत्पत्ति ये अम्मल आप समहार हृदय वस्तु आबाद इटव यम एम आसाधन रोमेटिक आसाधन एम हृदय वस्तु नारहीन स्कीमिक हार्ड डिस्क एवते अति आबाद तेक् प्रेग्नेंट अम्बल मे समहार अवस्था मे हृदय वस्तु तीन प्रश्न अभी हरिण हनुरगत नेता एक गुडाक बलपांड पुलवांग बबाट वड अम्मगे सौख्यट एक अभी प्रेग्नेंट वेन्न खलिंग कायिक वैद्यवरे क्षमता हृदय विसर्जन वैद्यवरे हमला हार्ट के प्रमाणे सह तत्व නිර්ණය කර ගන්න කරලා බලන්න ඕනේ මේ මෙයා සුදුසු ප්‍රෙග්නන්සි එක දිගටම ආරයි යන්න සහ මොන වගේ මොඩිෆිකේෂන් ද මොන වගේ ලයිෆ් ස්ටයිල් චේන්ජස් ද කරන්න ඕනේ කියලා අපි තීරණය කරනවා. එහෙම කරලා ඒ දැනුවත් වීමත් එක්ක ප්‍රෙග්නන්ට් වෙලා ඊට පස්සේ ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ ප්‍රසව ආයුර්වේදික මහත් එක්ක කරද්දී දිගටම ඒ ප්‍රෙග්නන්සි හැඩ අරන් ගියොත් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. හොඳ නිරෝගිමත් දරුවෙක් බිහි කරන්නට හැකියාවක් තියෙනවා. ඒකම දියවැඩියාවරත් එහෙමයි. දියවැඩියාවරත් අපි විශේෂයෙන්ම පරීක්ෂණයක් කරනවා අර පසුගිය මාස 3ක් ඇතුළත එයාගේ දියවැඩියා පාලනය එහෙම නැත්නම් සීනිවල පාලනය කොහොමද තියෙන්නේ කියලා බලාගන්න. ඒකෙදී අපි බලන එක නිර්ණායකය තමයි HB1AC කියන ටෙස්ට් එක. ඒක දැන් හොයාගෙන තියෙනවා ඒකේ වැලියු එක 10ට වඩා වැඩි නම් ඒ හම්බෙන බබාලට නැත්නම් පිළිසඳ ගන්න බබාලට කායික ආබාධ ඇති වෙන්න තියෙන ආබාධ ගොඩක් වැඩි. විශේෂයෙන්ම හෘද වස්තුවේ ඒ වගේම කොඳුරට පෙළිය ආශ්‍රිතව තියෙන ආබාධ ඇති වෙන්න අවස්ථා වැඩි. ඒ වගේ අම්මා කෙනෙක් අපිට හම්බ වුණොත් අපි මුලින්ම දෙන ඇඩ්වයිස් එක තමයි දැම්ම දරුවෙක් හදන්න යන්න නැතුව හොඳ පාලනයක් ගන්න කියලා. විශේෂයෙන්ම HB1C ලෙවල් එක 6ට වඩා අඩුවෙන් තියාගෙන ඊට පස්සේ ෆෝලික් ඇසිඩ් කියන අපි සාමාන්‍යයෙන් අපි නිර්දේශ කරන්නේ මිලිග්‍රෑම් එකයි. මේ වගේ අම්මලට අපි මිලිග්‍රෑම් 5ක් නිර්දේශ කරනවා ප්‍රෙග්නන්සි එක කලින් ඉඳලා.
කරලා එහෙම ඉඳලා මාස 3ක් ඉඳලා කන්ට්‍රෝල් එක අරගෙන ඊට පස්සේ ගර්භණී අවස්ථාවට ගියොත් ඒගොල්ලන්ගෙත් හොඳ අවුට්කම් එකක් නැත්නම් ප්‍රතිඵලයක් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ සීනි කෑම අඩු කරලා හොඳ ආහාර පාලනයක් තියාගෙන නේද? ඔව් අධික රුධිර පීඩනයෙන් වෙනම කෙනෙකුට තියෙන එකම තමයි අපිට කියන්න තියෙන්නේ. දැන් සමහර අධික රුධිර පීඩනයට පාලනය සඳහා විවිධාකාරයේ ඖෂධ පාවිච්චි කරනවා. සමහර ඖෂධ ඒ තරම්ම සුදුසු නැති වෙන්න පුළුවන් ගර්භණී අවස්ථාවට පත් වුණාට පස්සේ. මොකද යම් යම් සමහර ඒවා බබාලගේ වක්වලු වලට බාධා ඇති කරනවා. ඒ වගේ බෙහෙත් ගන්න කෙනෙක් විශේෂයෙන්ම විසා නාලි වෛද්‍යරේ කම්බෙලා ඒ ප්‍රෙග්නන්සි එකට සුදුසු බෙහෙතකට මාරු වෙන්න ඕනේ. මාරු වෙලා තමයි ප්‍රෙග්නන්සිය ට්‍රයි කරලන්න ඕනේ. අඩුම තරමේ නැත්තම් ප්‍රෙග්නන්ට් වෙච්ච ගමන් හරි කමක් නැහැ. ඒ බෙහෙත් වලට මාරු වෙන්න ඕනේ. එතකොට අපිට හොඳ අවුට්කම් එකක් ගන්න පුළුවන්. හොඳයි. ඉතින් බෝ නොවන රෝග අතරින් දියවැඩියාව හෘද රෝගය, ඒ වගේම තමයි අධි රුධිර පීඩනය කියන රෝගයන් ගැන කතා කරනකොට දරුවෙක් මිහි කිරීමේදී මවකුට මේ මවවරුන්ට මේ සංකූලතා කොයි විදිහටද ඇති වෙන නිසා නිවැරදිව උපදෙස් ලබා ගත යුත්තේ කොයි ආකාරයෙන්ද කියන කාරණාවේදී මහාචාර්යතුමනි ඊළඟට සමහරක් වෙලාවට හිතන දෙයක් තමයි අපේ මවවරුන් පළවෙනි මාස 3 අපි හොඳට පරිස්සම් වෙන්න ඕනේ. මෙවැනි රෝගී තත්ත්වයකින් පසුවන මව කෙනෙක් කොයි විදිහටද පරිස්සම් වෙන්න ඕනේ මේ මාස 3 කාලය තුන කලලයේ පරිස්සම් කර ගන්නට ඕනේ කොයි ආකාරයෙන්ද? දැන් මෙතන අපිට දෙකක් තියෙනවානේ. දැන් අම්මගේ සෞඛ්‍යයත් වැදගත්, බබාගේ සෞඛ්‍යයත් වැදගත්. දැන් අපි සරලව ගත්තොත් දැන් හෘදේ වස්තුව අදාළව අසනීපකින් පෙළෙන අම්මා කෙනෙක් ඉන්නවා නම් සමහර කරුණු තියෙනවා. සමහර සංකූලතා තියෙනවා. ඒවාම හෘදේ වස්තුවේ තියෙන ප්‍රශ්න තවත් වැඩි වෙනවා. අපි උදාහරණයක් කිව්වොත් එහෙම අම්මාටම හරි ආසාදන තත්වයක් ඇති වුණොත් ඒක වැරදි විදිහට බලපාන්න පුළුවන් හෘදේ වස්තුවේ ක්‍රියාකාරීත්වයට. විශේෂයෙන්ම මුත්‍රාශි සම්බන්ධයෙන් වෙන ආසාදන. ඒකම යාට හෘදේ වස්තුව අසනීපේ සමගාමීව ප්‍රශ්නත් આવොත් ඒකත් එක්ක හෘදේ වස්තු ක්‍රියාකාරීත්වයට බලපෑමක් ඇති වෙලා ඒකින්ද ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒකම දැන් අපි හිතනවා හાર્ට් එකේ රිද්ම් එකක් තියෙනවානේ. හાર્ට් එක ගැහෙන ස්පීඩ් එකක් තියෙනවා. ඒකේ සමානලට අම්මලට ගැහෙන ස්පීඩ් එකේ අඩු වැඩි වීම වෙන්න පුළුවන් ප්‍රෙග්නන්සි එකේදී. ඒවා આવොත් දැන්නමත් හෘදේ වස්තු ප්‍රශ්න දින අම්මලට ඒක දරා ගන්න බැරි වෙන්න පුළුවන්. ඊට අමතරව රක්තහීනතාවය කියන එක තමයි ඊගාඩ් හෘදේ වස්තුවේ ගොඩක් බලපාන ප්‍රශ්නේ. මොකද හાર્ට් එකට ගොඩක් වැඩිපුර පම්ප් කරන්න වෙනවා අම්මා රක්තහීනතාවයෙන් නැත්නම් හිමොග්ලොබින් අඩු තත්ත්වයෙන් ඉන්නවනම්. ඒවා අපි හරියට කලමනාකරණය කරන්න ඕනේ. ඉතින් අපි විශේෂයෙන්ම හෘදේ වස්තුවේ සම්බන්ධයෙන් ප්‍රශ්න දින අම්මා කෙනෙක් අපි ගාවට ආවොත් ওই කරුණු හතර අපි වැඩි උනන්දුවෙන් බලනවා. ඒ කියන්නේ අපි හැම විසිට් එකේම ප්‍රෙෂර් හොඳට පරීක්ෂා කරලා බලන ප්‍රෙෂර් වැඩිද කියලා. ඒ වගේම අපි පල්ස් රේට් එක පරීක්ෂා කරලා බලලා මෙයාගේ පල්ස් රේට් එක අඩු වැඩි වෙලා තියෙනවද කියලා බලනවා. ඒ වගේම අපි මුත්‍රා එක චෙක් කරලා බලනවා. සහ අනිත් ආසාදන තත්ත්ව ගැන අපි සායනික ඉතිහාසයේ අපි අහලා බලනවා මෙයාට මේ ආසාදන තත්ත්වයක් තියෙනවද කියලා. ඒ වගේම ලේ චෙක් කරලා බලනවා මෙයා රක්තහීනතාවයෙන් පෙළෙනවද කියලා. ওই කරුණු කාරණා අපි හරියටම කලමනාකරණය කරන ගියොත් හෘද වස්තුවේ වෙන්න පුළුවන් බලපෑම අඩු වෙනවා. ඒක නිසා අම්මාගේ සෞඛ්‍ය තත්ත්වය යදා යදා අතර ගේනවා. ඒකම දැන් මම ඉස්සෙල්ලා කිව්වේ මේ අපේ මේ ප්‍රධාන වශයෙන් මේ හෘද වස්තුවේ ආබාධ අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා. ඒ කියන්නේ උපත්තියෙම ඇති වෙලා තිබ්බ ඒ කියන්නේ ඒ අම්මා උපත්තියෙම අරන් ආපු හෘද වස්තුවේ ආබාධ හෝ ඉපදුනට පස්සේ එන්න පුළුවන් ආබාධ. දැන් උදාහරණයක් වශයෙන් ඒ අම්මට උපත්තියෙම දෙන ආබාධයක් නම් තියෙන්නේ ඒ උපත්තියෙම ආපු ආබාධේ බඩේින දරුවොත් ඒක මේ විදිහට මෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියවුවොත් එහෙම හෘද වස්තුවේ තියෙන සිදුරු. ඒ වගේ අසනීපයක් තිබ්බ අම්ම කෙනෙකුත් අපි ඒ බබාවත් විශේෂයෙන්ම අර එකෝ කියන ෆීටල් එකෝ කියන පරීක්ෂණයක් මාර්ගයෙන් සති 24 දී කරන්න එක හෘද වස්තුව ඉතාමත් හොඳින් පරීක්ෂා කරලා බලන්න ඕනේ. මොකද බබාටත් ඒ අම්මට තිබ්බ අසනීපේ එන්න පුළුවන්. ඒ විශේෂයෙන් මේක මෙතන කියන්න ඕනේ. ඒ වගේම දියවැඩියා තත්ත්වයක් ගත්තත් අපි මුල් මාස 3 අර ෆෝලික් ඇසිඩ් අම්ලයේ අර මිලිග්‍රෑම් 5 කියන එක සාමාන්‍යයෙන් අපි දෙන මිලිග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 5 කියන එකේ මුල් මාස 3 අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්නත් ඕනේ. ඒකම දැන් ඒ දවස පුරාම ඒ අම්මගේ සීනි තත්ත්වය සාමාන්‍ය ගානට තියාගන්න ඕනේ. අපි ඒක දිහා බලාපොරොත්තු වෙනවා එයාගේ ෆාස්ටින් බ්ලඩ් ෂුගර් එක 100ට අඩුවෙන් තියාගන්න සහ කෑම කාලා පැයකට පස්සේ කරන සීනි එක 140ට අඩා අඩුවෙන් තියන්න කියලා. ඒත් හැම කෑම වේලකින් පස්සේ මොකක් තියන්න ඕනේ. ඉතින් අපි සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ ගෙදරට ගන්න කියලා අර ඇඟිල්ල විදලා කරන ග්ලූකෝමීටර් කරලා අරගෙන ඒ ග්ලූකෝමීටර් අරන් ඉවෙලා අඩුපාඩුමේ දවස් දෙක සැරයක්වත් කෑම වේලකින් පස්සේ පැයකට පස්සේ ඒ රුධිරය මනලා පොතක ලියා ගන්නත් ඕනේ. ලියාගෙන සහ ඒදායේ කාපු කෑම වේලටත් ඒ කාපු ප්‍රමාණයත් මාක් කරගන්න. ඉතින් අපිට පුළුවන් ඊගාව වෛද්‍යවරයා හම්බෙලා පරීක්ෂා කරන වෙලාවේදී ඒ කෑම වේල සීනි වැඩි වෙලා තියෙනවා නම් කෑම ප්‍රමාණය අඩු කරන්න ඔබ්ජෙක්ටිව්ලි අඩු වෙලා තියෙනවා නම් තව පොඩ්ඩක් වැඩි කරන්න. ඒ වගේ ඔබ්ජෙක්ටිව්ලි බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ ක්‍රම වලට යදා ගත්තොත් ගොඩක් වෙලාවට මේ බබාගේ සෞඛ්‍ය පාලනය කරන්න පුළුවන්. හැබැයි අම්ම කෙනෙක්ගේ දැන් දියවැඩියා පාලනය ගොඩක්
නරකතර තියෙන අම්ම කෙනෙක් නම් ප්‍රෙග්නන්ට් වෙන කලින් සහ ප්‍රෙග්නන්ට් වෙච්ච ගාම අපි ඒක හොයාගන්න ආර HB1AC කියන පරීක්ෂාවෙන් ඒක ගොඩක් වෙලාවට 10ට වඩා වැඩි නම් මම කිව්වයි ගොඩක් ලොකු අනතුරක් ඉන්නවා අම්මට බබාට අරු පාඩු වෙන්න ඒ වගේ වෙලාවටත් අපි අර ඇනෝමලි ස්කෑන් එක සහ කාඩි හાર્ට් ස්කෑන් එක මාගෙන් ඒ වගේ අරු පාඩු තියෙනවද කියලා गर्भिणी समय आहार पान विशेष वेडियावट आदि रुद्र पीड़न हृदय रोग सुदुसु नती आहार तीन अब मे मस नमय तमंगे दर्वा निरोगी मतर मेवनी अम्म के कोई विधि सूदान वेन्नोने आहार पालन वलिन तमें व्यायाम वलिन कोई विधि परसांग දැන් සාමාන්‍යයෙන් අපි හොඳ ඉතමත් හොඳ ප්‍රශ්නයක් ද අපි සාමාන්‍යයෙන් දැන් ඉස්සර නියම මතයක් තිබ්බා මේ ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ දෙන්නෙකුට කන්න ඕනේ කියලා. දැන් අතර මෙහෙම ගත්තාම දැන් විද්‍යාත්මක බැලුවාම දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුට සාමාන්‍යයෙන් කන කෑම වලට වඩා වැඩිපුර ගන්න ඕන කැලරි ප්‍රමාණය ගත්තාම ඒ තරම් ලොකු ගාණක් නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් වැඩිහිටි කාන්තාවකගේ බලාපොරොත්තු වෙනවා කැලරි කිලෝ කැලරි 200ක් විතර 200 sorry 2000ක් 2500ක් විතර දවසට අවශ්‍යයි කියලා. प्रेग्नेंट मुलावदी ओय दिदास्पासी वा वेडियंग ओणवे किलो कैलोरी दवास दसिय पना तुनसिया कुतर महाचार कैम गन कथा गुडक खंडोणी कैलरी तव देशीय पना तुनसी वेड़ी कर कैलरी तुनसी पना देशीय पना क्या मूल मास्तुनी अत्र योगगट्टिका वेपुर आवश्यक शक्ति हम आप अम्मल बावेला गुड़क मुलकाले कुहमत वामन गति उारे वेड़ी गुड़क खंड वेन्नी वेड़ी गुड़क इगुला बावन බත් කන්න වෙන්නේ නැහැ කියලා තමයි ප්‍රධානම කම්ප්ලේන්ට් එක අපිට ඇවිල්ලා කියලා. මේ බත් පටයක්වත් කන්නේ නැහැ කියලා කියනවා. ඉතින් මම කියන බත් පටයක්වත් කන්න ඕනේ නැහැ කියලා. මොකද එහෙම කන්න ඕනේ නැහැ. එහෙම ඇඟේ ශක්තිය හොඳට බදී ඒ කාලේ බබා හැදෙන්න. බබත් බත් පටයක් සයිස් එකට තියෙන්නේ. ඒකින්ද මේ එකල කන්න අවශ්‍ය නැහැ. ඉතින් හරි මම කියන උදාහරණයක් මම කියන්නේ ඕනේ වෙන්නේ යෝගට් එකක් කෑම නම් ඒ අවශ්‍ය කරන ඒ දවසට අවශ්‍ය කරන ශක්තිය හම්බ වෙනවා. ඒ වගේ අන්තිම මාස තුනකට යෝගට් දෙකක් කෑම ඇති. දවසට හවන්නේ ගන්න වඩා මම මේ සර උදාහරණයක් කියන්නේ. ඒක දෙන්නේකට කන්න වෙන ප්‍රමාණය කියන කතාව ඒක දුර්මතයක් ඒක. ඉතින් දැන් දියවැඩියා දින අම්මගෙන කොට වැඩගත් මේ තමයි දැන් කැලරි ප්‍රමාණය ගන්න ගමන් පෝෂ්‍යදායි බැලන්ස් ඩයට් එකක් ගන්න ඕනේ. ප්‍රෝටීන් යම් ප්‍රමාණයක් තියෙන්න ඕනේ. කාබෝහයිඩ්‍රේට් එක අඩු කරන්න ඕනේ. ඊගාඩ මිනරල්ස්, විටමින්ස් ඒවා තියෙන්න ඕනේ. ෆැට්ස් යම් ප්‍රමාණයක් තියෙන්න ඕනේ. යෝග අපි සාමාන්‍යයෙන් කරන්නේ හරි විදිහට කියන්නේ මේ ප්‍රායෝගිකව කරන්නේ මේක අර ඉන්නවා නියුට්‍රිෂනිස් කියලා ඉන්නවා වෛද්‍ය කණ්ඩායම. ඒගොල්ලන් වෙත යොමු කරලා හරි විදිහට ඩයට් එකට දානවා මේගොල්ලන්. ආහාරන පෝෂණ වේදී. එතකොට ඒකට මේගොල්ලන් දන්නවා හරියටම මේ ප්‍රමාණය තමයි කන්න ඕනේ මේ මේ මේවා තමයි ගුණාත්මක කෑම මොනවද කියලා. එතකොට අවශ්‍ය කරන ශක්තියත් හම් වෙනවා අවශ්‍ය කරන පෝෂණ බලයත් හම් වෙනවා. ඒ විදිහට ඒක තමයි වැදගත්ම දේ. ඉතින් ප්‍රෙෂර් තියෙන අම්මා කෙනෙක් ඉන්නවා නම් අපි සාමාන්‍යයෙන් සෝල්ට් ඉන්ටේක් එක පොඩ්ඩක් අඩු කරන්න කියනවා. මොකද සෝල්ට් කිඩ්නි එකට තියෙන ස්ට්‍රේන් එක අඩු කරන්න සෝල්ට් සාමාන්‍යයෙන් ඇඩඩ් සෝල්ට් අඩු කරලා සාමාන්‍ය විදිහට කන්න කියලා කියනවා. ඊට අමතරව කොහොමත් ව්‍යායාම වල වේදන එක ඉතාමත් දෙකක් දැන් අලුත්ම නිදේශේ සාමාන්‍යයෙන් නිරෝගී එක්කන අපි නිදේශ කරන්නේ සතියකට විනාඩි 150ක් ව්‍යායාම වල වේදන එක ප්‍රෙග්නන්සි එකේ සතියකට විනාඩි 150ක්. මේ ව්‍යායාම මොනවද? හතරක් අපි නිදේශ කරනවා. එකක් තමයි වෝකින්, ඇවිදින එක. ඒකම ස්විමින්, පීනන එක. ඊගාවට අර ක්‍රොස් ට්‍රේනර් කියලා අපි කියන්නේ රෝබිඩක් කියලා කියන්නේ මේ මැෂින් එක කරන එක. ඊගාවට ස්ටේෂනරි සයික්ලින්. ඒ කියන්නේ පාරේ බයිසිකලෙ නෙමෙයි, ඒ වැටෙද්දි එම අකරදැබ්බක් කරනවනේ. අර ජිම් එකේ තියෙන සයිකලේ පදින්න. ඒක මොකද ඒව ජොයින්ට්ස් වලට ගොඩක් ලොකු බරනම් නැත්නම් ඉම්පැක්ට් එකක් එන්නේ. මොකද ප්‍රෙග්නන්සි එක කොහොමද මේ ජොයින්ට්ස් අපේ ටිකක් රිලැක්ස් වෙලා තින්නේ. ඒතොර මේවා ඇදෙන්න පුළුවන්. ඒකින්ද ඔය එක්සර්සයිස් හතර තමයි ගොඩක් රෙකමෙන්ඩ් කරන්නේ. ඒකම කරන්න එපා කියලා කියනවා තමයි ඔය රැකට් ස්පෝර්ට්ස්. ඒ කියන්නේ ටේබල් ටෙනිස්, ටෙනිස්, බැඩ්මින්ටන් ඒවා කරනවා. ඒවා ගොඩක් ඉන්ජරිස් වැඩි කරන්න ගියොත්. ඊට කන්ටැක්ට් ස්පෝර්ට්ස් මොකුත් කරන්න එපා කියලාත් කියනවා මේ ප්‍රෙග්නන්ට් කාලේ. ඔය ටික කරන් යනකොට අපිට නිකම් ප්‍රෙෂර් සාමාන්‍යයෙන් අඩු වෙනවා, බ්ලඩ් ෂුගර් අඩු වෙනවා. හැබැයි හෘද වස්තුවේ අසනීප තියෙන අම්මා කෙනෙක් පොඩ්ඩක් අපි යොමු කරමින්ක් කරනවා කාඩියොලොජිස් කෙනෙකුට. ඒගොල්ලන්ගේ එක්සර්සයිස් ටොලරන්ස් ගැන පොඩි අවබෝධයක් ගන්න අරන් තමයි අපි තීරණය කරන්නේ මොන වගේ ව්‍යායාමද කරන්න කියලා. හැබැයි ඒත් මම දැන් ඇවිදින එක නම් ඒ තරම් ලොකු ප්‍රශ්නයක් කොහෙත්ම වෙන්නේ නැහැ. මේ 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 හෘද ඇසි ලොකු ප්‍රශ්නයක් තිබ්බේ නැත්තම්. ඔව්. දැන් ඔබතුමන් කියන විදිහට දැන් මේ අම්ම කෙනෙක් ඒ කියන්නේ අර කියන්නේ දැන් සමහරක් ලාට අම්මල කියන දෙයක් තමයි මට කිසි දෙයක් කරන්න හොඳ නැහැ මගේ තියෙන මේ අසරිප තත්ත්වයට බබාට බලපයි කියලා ඇඳටම වෙලා ඉන්නවා. එහෙමත් නැත්නම් කියනවා මට ඩොක්ටර් කිව්වේ බෙඩ් රෙස්ට් කරන්න කියලා කියනවා. දැන් මේ කාරණාවේදී අම්ම කෙනෙක් එහෙම නොවිය යුතුද මේ වැනි රෝගී තත්ත්වයන් තියෙන? ප්‍රෙග්නන්සි එකේ
මම දන්න විද්‍යාත්මක කරුණු ගත්තාම සහ පරීක්ෂණ නිරීක්ෂණ සහ ලෝකයේ වෙච්ච සමීක්ෂණ විද්‍යාත්මක කරුණු ගත්තාම ඇඳේම ඉන්න කියලා කියන කාරණා තියෙන බොහොමත් සුළු පරිසක් බොහොමයක් උදාහරණයක් කිව්වොත් එමේ අම්මගේ දැන් ගැබ් ගෙල කුඩා වෙලා අපි නිකන් හරි මෙහොමක් දාලා බොහොම මාරුවෙන් අල්ලන් ඉන්න අම්මා කෙනෙක් ඉන්නවා නම් ඇරෙන්න සාමාන්‍යයෙන් ඇඳේම ඉන්න කියලා කියන්නේ නැහැ. මොකද ඇඳේම හිටියාම දැන් විද්‍යාත්මක සාධකණු තීරණය කරලා තියෙනවා බෙඩ් රෙස් ක්‍රීම එක එකකින් ලේන හරොල් ලේ කැටි ගහම වැඩි කරලා අර DVT කියන ස්නේපියන් අවධානය වැඩි එහෙම නැත්නම් කලින් බබා හම්බෙන්නත් වෙන විදියකින් අවධානය වැඩි වෙනවා ගොඩක් කොණ්ඩලිය බෙඩ් රෙස් කරොත්. ඒකෙන්ද කොහෙත්ම විද්‍යාත්මක කරුණු මත පදනම් වෙච්ච කාරණයක් නෙමෙයි රෙස් කරන එක ඔන්රෙඩි රෙස් කරන එක. හැබැයි අර මං කිව්වා වගේ අත්‍යවශ්‍ය හේතුවක් ඇරෙන්න අපි එහෙම කියන්නේ නැහැ සාමාන්‍ය රෙස් කරන්න කියලා. දැන් මහාචාර්යතුමනි තව කාරණාවක් තමයි දැන් නිරෝගී අම්මා කෙනෙක් නම් කිසි ගැටලුවක් නැහැ. කාර්යාලයට යනවා දැන් මංගේ ගෙදර එදිනෙදා වැඩ කටයුතු කරන ඕන විදිහට ආහාර පාන ලබා ගන්නවා. හැබැයි මෙවැනි සංකූලතා තියෙන අම්මා කෙනෙක් මාසෙන් මාසේ වෛද්‍යවරයෙක් කරා යොමු වෙන්නට ඕනේද දරුවා ප්‍රසූති කරනකම් ඒ විදිහටම තමයි කොයි විදිහටද ඕන්න අනිත් අය විසින් රැකබලා ගන්නට ඕනේ. ස්වාම පුරුෂයා නිවසේ ඉන්න අනිත් වැඩිහිටි දෙමාපියන් වෙන්නට ප්‍රෙග්නන්සි එකෙන් හින්දා එන ගර්භවලිප්පුවට යන්න අවධානමක් තියෙනවා. ඒතර ගර්භවලිප්පුවට යන අවධානය තියෙනකොට ඒකෙදී එන රෝග ලක්ෂණ තමයි අධික ලෙස හිසරදය, බඩේ දකුණු පැත්තේ එන කැක්කුම, එකපාරට කකුල් ඉදිමෙන්න ගන්නවා. ඒ වගේ රෝග ලක්ෂණ වලට අම්මට කාටවත් කියන්න කවුරුත් නැති වෙන්න පුළුවන්. ඒතර අපි ගෙදර කට්ටිය දැනවත් කියලා දිනා මේ වගේ රෝග ලක්ෂණ අම්මට කිව්වොත් ඉක්මනට රෝහල් රැලෙන් රැගෙන එන්න කියලා. ඒ වගේ සහයෝගයක් අපිට ගෙවල් කට්ටියෙන් අත්‍යවශ්‍යයි. ඒකම හෘදේ වස්තුවේ ආබාධ තියෙන කෙනෙකුට අපි කිව්වොත් එයාට එකපාරටම හුස්ම ගන්න බැරි ආබාධයක් ආවා. පපුර දෙනවා කියලා මේ කම්ප්ලේන්ට් එකක් තිබුණා. මේ වගේ තමයි එන්නේ සංකූලතාවල මූලික හඳුනා ගැනීම. ඒකද පපුව ගැහෙනව ගැහෙනව ඩුඩ්ඩුඩ්ඩු ගාලා තමාට තේන්න තමයි පපුව ගැහෙනවා. අපි ඉංග්‍රීසියෙන් කියන පැල්පිටේෂන් කියලා. ඒ වගේ තත්යක් ආවත් අපි මේ වගේ රෝගියෙක්ව රෝහලක් වෙත යොමු කරන්න දැනුවත් වෙලා ඉන්න ඕනේ. ගෙදර ඉන්න පිළිස නැත්තම් මේක සාමාන්‍ය දෙයක් කියලා ගෙදර තියාගෙන හොඳ නැහැ. ඒ වගේ මේකේ හැමෝගෙම සහයෝගය ඉතාමත් අත්‍යවශ්‍යයි මේ වගේ අම්මලා රැකබලා ගන්න ගර්භණී අවස්ථාවේ. මානසික සුවයත් ඉතාමත් වැදගත් නේද මෙවැනි අම්මලාට? ඔව්. දැන් ගොඩක් කරලා මේ අම්මලා අපි දකින්න නැත්නම් මේගොල්ලන් ගොඩක් කල්පනා කරනවා. දැන් විශේෂයෙන්ම කල්පනා කරන්නේ අම්මලාගේ තියෙන විශේෂිත තමයි අම්මලා අම්මලාගේ සෞඛ්‍ය ගැනට වඩා කවද බලන්නේ ඒ අම්මලාගේ හැටි ඈ කවදාවත් මගේ අත්දැකීමෙන් දන්නේ තමාට මොනරකම නැ බබා බේරලා දෙන්න කියලා තමයි කියන්නේ. ඒක ඒක මම දන්නේ ඒක පුදුම දෙයක් ඒක. ඒ කියන්නේ ඒක ඒක හරිම දෙයක් අමුතු දෙයක් කෙනෙක් කොච්චර තමාගේ ජීවිතේ කොච්චර අමාරු වුණත් මේ ඇදේම ඉන්නවා දැන් හරි අමාරුවෙන් ඉන්නේ. අපිට තේරෙනවා දැන් මේක දැන් මේ තවදුරටත් මේ ප්‍රෙග්නන්සි ඉස්සර ලරන් ගියොත් ඒක
අම්මගේ ජීවිතේ ගොඩක් බලපානවා කියලා මේ අම්මා කැමති නැහැ කවදාවත් බබාට මොකක් හරි වෙනුනේ. ඒ ප්‍රයොරිටි එක අම්මගේ හැමස්සෙම බබා. ඉතින් අපි මේ වගේ වෙලාවට අපි අපිත් හරි වෙලාවට ඉමෝෂනල් වෙලා මේ වෙලාවට අපි ඉතින් ඒ වෙලාවට ගොඩක් වෙලාවට අපි මානසික සෞඛ්‍ය ගැන ඉන්න දොස්තර මහතුරු ගෙනලා කතා කරලා තීරුම් කළා දීලා මේක කරන්නේ බබාගේත් ඔයාගේ දෙනටම සුභසිද්ධි සදා කියලා තීරුම් කළා දීලා අපි ඒ අවශ්‍ය කරන තීරණ සමහරවිට අපිට ගන්න වෙනවා. වරුන්ට මලදරු උපත්සිත වෙන අවස්ථාවන් අපි බහුලව දකින්නට ලැබෙනවා. මේ මේ කාරණාවේදී ඔවුන් කොයි විදිහටද මේව තමන්ගේ සුවය පැත්තෙන් තමන්ගේ නිරෝගීතාවය පැත්තෙන් වැඩ කටයුතු කරන්නට ඕන. දැන් විශේෂයෙන්ම දියවැඩියා තියෙන අම්මා කෙනෙකුට දැනගත් යුතු කාරණේ තමයි දැන් අපි ලෝකේ හොයාගෙන තියෙන සමීක්ෂණ අනුව දියවැඩියාව පාලනය හොඳ මදි වුණොත් අන්තිම කාලේ ඒක බබාගේ සෞඛ්‍යට ඉතාමත් නරක විදිහට බලපානවා. විශේෂයෙන්ම බලපාන්නේ මේ මේ රුධිරයේ පවතින සීනි මට්ටම උච්චාවචන වීම. ඒ කියන්නේ එක වෙලාවකට ගොඩාක් වෙන්නුත් අනිත් වෙලාවට ගොඩක් වෙනවා. එතකොට වෙන්නේ බබා ඒ මොකද අම්මගේ ඇඟේ සීනි වැඩි වෙලා තියෙන හැම වෙලාවකම සහ අඩු වෙලා තියෙන ඕන වෙලාවක ඒ අම්මගේ තියෙන සීනි ප්‍රමාණයට සාපේක්ෂ සීනි ප්‍රමාණය තමයි බබාගේ තියෙන්නේ. වැඩි නම් වැඩි අඩු නම් අඩුයි. ඒත් හැම වෙලාවෙම වැඩි වෙලා තියෙන වෙලාවට බබාගේ ඇඟෙත් ගොඩක් ඉන්සියුලින් කියන හෝමෝනේ ස්‍රාව වෙලා තියෙන්නේ. හැබැයි එකපාරට අම්මගේ ඇඟේ ලේසියෙන් අඩු වුණොත් එහෙම බබාගේ අඩු වෙනවා. අඩු වෙලාවකදී අම්මගේ බබාගේ ඇඟේ ඉන්සියුලින් ප්‍රමාණයත් වැඩිලා තිබ්බොත් බබා ගොඩාක් සීනි අඩු වෙලා බබාගේ ජීවිතේ පවා නැති වෙන්න පුළුවන්. මේ වෙනේ අවස්ථාවක වෙනේ අම්ම කෙනේ සීනි පෙති දෙකක් ගන්න පෙළඹෙන්න පුළුවන් සමහරක් වෙලාවට වැඩිපුර මේ මේ කාරණා දෙන්නේ සුදුසු නැහැ නේද? ඒ වෙනේ. ඔව් මෙහෙමයි. ඒක වැදගත් දෙය තමයි අපි අම්මලාට කියනවා බබාගේ චලනයෙන් ගැන අවබෝධයෙන් ඉන්න කියලා. දැන් මුලින්ම බබෙක් අපි වුණත් දැන් අසනීපයක් වුණා පොඩ්ඩක් ගෙදරටලා ඉන්නවනේ හෙලෙනතු ඒ වගේ තමයි දැන් බබා වුණත් ඒ අසනීපුනචාම සිග්නන් එයා හෙලෙනතු ඉන්නවා ඒක තමයි මුල්ම ලක්ෂණය අපිට මතුවේ ඒ වගේ අම්මගුරු අපි දෙනවා බ්‍රූණ චලන සටහන ඒක තමයි බබාගේ චලනයේ සටහන කරන්න කියලා දෙනවා ඒක අපි විශේෂයෙන්ම ක්ලියර්ලි කියනවා බබාගේ චලනයන් අඩුනොත් එහෙම ඇවිල රක් ගාලා වෙන පරීක්ෂා තියෙන රෝහලේ කරන එක කරගන්න කියලා අපි හැම අම්මටම මේක කරන්න කියලා කියන එකත් පැහැදිලිම කියන්නේ ඒතකොට ඒක ඔක්කොම පැටලෙනවා නිකන් අවදානම් අඩු අම්මලට මේ බ්‍රූණ චලන මාක් කරන්න කියලා අපි දැන් අලුත් විද්‍යාත්මක ගනු නිදේශ කරන්නේ නැත ඒක පැහැදිලිවගෙන තාමත් අපි දැකලා දෙනවා ගමේ ක්ලිනික් වල අම්මලට දෙනවා මේක හැමෝටම දෙනවා මේක ඒතකොට හැමෝටම දුන්නම අර කොටියනවා වගේ අවශ්‍ය කෙනෙක් වෙන පික් කරන්න හැබැයි ළමයා දඟලන වාරය ඔව් දඟලන ඒක වෙනවට නැහැ ඔක්කොම අම්මම එහෙම කරන්න ඕනේ නැහැ බ්‍රූණ චලන මාක් කරන්න ඕනේ අධික අවදානම් තියෙන අම්මලා විතරයි අත කතා වෙච්චරයි මොකද ඒක උන අපිට හරියටම හොයා ගන්න පුළුවන් ප්‍රශ්න දින අම්මව කවුද කියලා හැමෝටම මාක් කරා වෙන්නේ නිකන් ඒවටත් අම්මලා ස්පිතාලෙට එනවා නිකන් අනවශ්‍ය දේවල් එතකොට ඉස්කෝලේ දුක් දෙනවා ස්පිතාලේ හොඳයි ඉතින් මේ සීල කාරණා ගැන ඔබ වග බලා ගන්නට ඕනේ අම්මා කෙනෙක් සූදානම් වෙන්න ඉන්න ඔබ ඔබට මෙවැනි සංකූලතා තියෙනවා නම් විශේෂයෙන්ම දියවැඩියාව අද රුධිර පීඩනය ඒ වගේම හෘද රෝග ගැන තමයි අපි කතා කරේ ඉතින් ඔබට පුළුවන් මේ හා සම්බන්ධව බොහොම සැලකිලිමත් වන්න දරුවෙක් ප්‍රසූති කරන්නට කලින් ඉතින් අපේ කාල වේලාව ඉවර වෙනවා නිර්කේසෝ විශේෂාංගයට ලැබුණු මහාචාර්යතුමනි ඉතින් බොහොමත් ස්තුතිවන්ත වෙනවා ප්‍රසවහාන ආයුර්වේදී විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරන් ඩයිස් මහාචාර්යතුමන්ට අයිබෝවන් සුබ දවසක් කියලා ඔබතුමන්ට සමදෙනා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.